හලෝ ගයිස් ඔනිතික අද දවසෙත් ඔකටට සුපිරිම මාකට් අප්ඩේට් එකක් කරගෙන ආවිල්ලා තියෙනවා. ඉතින් පහුගිය දවස්වල අපි අරන් ආ වීඩියෝ වලට හොඳ කමෙන්ට් තිබ්බා. කට්ටිය ට්‍රේඩ් කරන ලොකුවට ප්‍රොෆිට් කරලා තිබ්බා. ඉතින් අද දවසෙත් ඒ වගේම සුපිරිම අප්ඩේට් එකක් කරගෙන ආවිල්ලා තියෙනවා ඔය කට්ටියට. ඉතින් අපි බලමු අද දවසෙත් සුපිරිම ට්‍රේඩ් ටිකක් තියෙනවා ඔය කට්ටියට අප්ඩේට් ටිකක් විදිහට දෙන්න. ඉතින් අද දවසෙත් අප්ඩේට් ටික කතා කරලා ඔයගට ට්‍රේඩ් ගන්න ඕන ට්‍රේඩ් ගන්න ඔප්චුනිටිස් පෙන්වලා දීලා අපි වීඩියෝ එක එන් කරමු. ඒත් එක්කම වීඩියෝ එක ඉවරනකම් බලන්න අනිවාර්යෙන්. වීඩියෝ එක හොඳයි නම් අනිවාර්යෙන් යටි ලයික් එකකුත් ඒත් එක්කම අදහසක් ඔයගට කමෙන්ට් එකකුත් දාන්න අමතක කරන්න එපා. එහෙනම් අපි යමු වීඩියෝ එක. හරි ඉතින් බිට්කොයින් ගැන මුලින්ම කතා කරමු. බිට්කොයින් වැදගත් වෙනවා අපිට මේ දවස් ටිකේ ට්‍රේඩ් කරන්න යද්දි. මොකද බිට්කොයින් ඩිරෙක්ෂන් එක දැන් බිට්කොයින් නු කට්ටි දන්නා 15000 ඉඳන් අලුත් වෝල්ඩ් එකක් හදාගෙන 99000 ම ගියානේ. ඉතින් මෙතනින් පස්සේ බිට්කොයින් මොනවා වෙයිද කියලා අපි කතා කරලා බලමු. ඉතින් ඔය කට්ටියට මතක ඇති අර 69000 පස්සේ 73000 ඕල් ටයිම් හයියක් හදලා බිට්කොයින් මාස 4ක් විතර එක තැන සයිඩ් වෙ ගියා. ඉතින් ඒ වගේ දෙයක් මෙතන වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ 99000 කියන ලෙවල් එක රීච් කරලා හැබැයි ලක්ෂ රීච් කරේ නැහැ. හරි ඉතින් සයිඩ් වෙ යන්න පුළුවන් මාකට් එක ලොකු කාලයක්, එහෙම නැත්නම් ටික කාලයක්, එහෙම නැත්නම් කරෙක්ෂන් එක ලෝ ටයිම් ෆ්‍රේම් වලින් හදලා මාකට් එක පම්ප් වෙීමේ චාන්ස් එකකුත් තියෙනවා. ඉතින් මේ හැදෙන කරෙක්ෂන් එක මම ඔකටට කිව්වා මේ ෆ්ලැට් එකක් හැදෙනවා කියලා. ඉතින් මේ දක්වා බලන් ඉන්න පුළුවන් කියලා කිව්වා ලක්ෂයට යනකම් මාකට් එක. හැබැයි දැන් කියලා දවස් 4ක් 5ක් කරනවා. හැබැයි මාකට් එක ඒ තරම් ලොකු මූවමන්ට් එකක් තාම දුන්නේ නැහැ. ඒ කියන්නේ බිට්කොයින් එක තැන තාම ට්‍රේඩ් වෙන ගමන් තියෙනවා. ඉතින් කොහොම වුණත් අපි බලමු අප්ඩේට් එකෙන් බිට්කොයින් එකේ මේ වේව් 4 ඕල් 4 එකක්ම යටින් දාලා තියෙනවා. මේක දාලා තියෙන දැන් මෙතන WXY කියන කරෙක්ෂන් එකක් හැදෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේ ABC ෆ්ලැට් එක අපිට බලා ගන්න පුළුවන්. ඉතින් ෆ්ලැට් එකක් හැදුනොත් මාකට් එක 87764 වගේ ලෙවල් වලට වැටෙනවා. ඉතින් මේ ලෙවල් වලට වැටෙන ලොකු chance එකක් තියෙනවා. ඔකට පෙරදී මෙන්න මේ moving average එක නැත්නම් අපි use කර wave tunnel එක reach කරන්න wave tunnel එක ගන්න මාකට් එක පල්ලට එන්න ලොකු හැකියාවක් තියෙනවා. ඉතින් මේක ෆ්ලැට් එකක් වගේ කරෙක්ෂන් එකකින් එයිද ට්‍රයැංගල් එකක් වගේ කරෙක්ෂන් එකකින් එයිද කියලා තාම අපිට කියන්න බැහැ. හැබැයි මගේ පර්සනල් ඩියා එක මේක ෆ්ලැට් එකක් වගේ කරෙක්ෂන් එකකින් එන්න ලොකු හැකියාවක් තියෙනවා. කොහොම වුණත් තාම හරියටම කියන්න බෑ. මොකද ෆ්ලැට් එකක් හැදුනොත් wave 3ක් තියෙනවා, ට්‍රයැංගල් එකක් හැදුනොත් wave 5ක් තියෙනවා. හැබැයි මෙතන මාකට් එකේ තාම wave 2යි හැදිලා තියෙන්නේ. ඉතින් මේ ලක්ෂ්‍ය වගේ ටාගට් එකකට ගියොත් අපි අපිට කියන්න පුළුවන් කෙලින්ම ෆ්ලැට් එකකින් මාකට් එක ක්‍රෑෂ් වෙයි. එහෙම නැත්නම් මෙතන ඉඳන් මාකට් එක පොඩි මූවමන්ට් එකක් දුන්නොත් එහෙම ට්‍රයැංගල් එකකින් මාකට් එක මූව් වෙයි කියලා. කොහොම වුණත් ඕල් කොයින් ගත්තට පස්සේ දැන් මෙතන ඉඳන් ලක්ෂයට යනකොටත් අපිට 100%, 3-4%, 4% වගේ බලා ගන්න පුළුවන් ලෙවල් එකක් නැතුව. එතකොට මෙන්න මේ මූවමන්ට් වලදී ඕල් කොයින් වල ලොකු රියැක්ෂන් එකක්, එහෙම නැත්නම් ඕල් කොයින් ලොකුවට මූවමන්ට් එකක් බලා ගන්න පුළුවන් මේ ලක්ෂයට යන ලෙවල් වල. ඒ කියන්නේ මේ වේව් එක මාකට් එක සයිඩ් යන පටන් ගන්නකොට මෙන්න මේ යන පොඩි මූවමන්ට් වල, පොඩි බයි මූවමන්ට් වලට බිට්කොයින් වල ඕල් කොයින් ලොකු ගේන් වලට යනවා. මේ ක්‍රෑෂ් වලට එච්චර රියැක්ට් කරන්නේ නැහැ. ඒ විදිහට තමයි මේ දවස්වල මාකට් එක මූව් වෙන්නේ. ඉතින් බලන්න අද උදේ බැලුවොත් ඕල් කොයින් ටික මෙන්න මේ කැන්ඩල් එකට ලොකු මූවමන්ට් එකක් දීලා තිබ්බා. 4 hour කැන්ඩල් එකක් තියෙනවා. ඔකට පේනවාද මෙන්න මේ කැන්ඩල් එක උඩට වික් එකක් ගහලා ඔන්න දැන් පල්ලට ඇවිල්ලා තියෙන්නේ. ওই කැන්ඩල් එකට මාකට් එක ඕල් කොයින් ටික ලොකු මූවමන්ට් එකක් දුන්නා. ඉතින් මාකට් එක සයිඩ් වේ යනවා කියන්නේ බිට්කොයින් සයිඩ් වේ අය ඕල් කොයින් ටික ලස්සන්ට අප් වෙයි, ලොකු මූවමන්ට් වල උඩට යන්න තියෙන අපි බලමු. ඉතින් කැච් කරගත්ත කට්ටිය ඉන්නවනම් පහුගිය දවස්වල සෑන් මනා ඇටොම් එක ඒ ට්‍රේඩ් ඔක්කොම කැච් කරලා ප්‍රොෆිට් එකේ ඉන්නවනම් යටින් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. ඒත් එක්කම ෆෙට් එකේ අප්ඩේට් එකක් තියෙනවා. ඉතින් ෆෙට් එකේ අප්ඩේට් එක මේ වෙනකොට ලෙවරේජ් නැතුව 100ට පෙරේ දවස් 36ක් තිබ්බා. අද දවසේ වත්තොත් එහෙම ලෙවරේජ් නැතුව 144ක මූවමන්ට් එකක් ගිහිල්ලා තියෙනවා. ඉතින් ෆෙට් එකේ අප්ඩේට් එක මම දුන්නා ගිය සතියේ එලියට් වේව් ක්ලබ් එකේ මෙම්බර්ස් ඔන්ලි අප්ඩේට් එකක් විදිහට. ඉතින් අපි බලමු ඒක මෙම්බර්ස් ඔන්ලි අප්ඩේට් එකක් විදිහට. මොකද ඔය කට්ටියනේ මේ ගේන අප්ඩේට් ඔක්කොම අපි එලියට් වේව් ක්ලබ් එකේ මෙම්බර්ස් ඔන්ලි අප්ඩේට් විදිහට අරන් යනවා. ලෝ ටයිම් ෆ්‍රේම් වල, මේ හයි ටයිම් ෆ්‍රේම් 4 hour, 1 day වගේ ටයිම් ෆ්‍රේම් වල තමයි ඔය කට්ටියට ගොඩක් හම්බෙන්නේ. එහෙම නැත්නම් ලෝ ටයිම් ෆ්‍රේම් අප්ඩේට් ගන්න ඕන නම් ඔයාලට අනිවාර්යෙන් එන්න වෙනවා මෙන්න මේ එලියට් වේව් ක්ලබ් එකට. ඉතින් ඔය එලියට් වේව් ක්ලබ් එක කට්ටියට පේනවාදී ඊයේ දවසේ ඔය කට්ටියට ක්ලබ් එකේ මෙම්බර්ස්ලාට අපි වීඩියෝ අප්ඩේට් එකක් අරන් ආවිල්ලා තියෙනවා. ඉතින් මේක අපි ෆ්‍රී අප්ඩේට් එකක් විදිහට තමයි ක්ලබ් එක අරගෙන. ක්ලබ් එක ගැන සීනුම් දේවල් කිසිම දෙයක් පේඩ් වර්ෂන් නැහැ. ක්ලබ් එකේ මෙම්බර්ස්ලාට ෆ්‍රී තමයි ඔක්කොම අරන් ගන්නේ. අදාළ සර්විස් එක විතරයි, මෙන්න අපේ මෙන්ෂිප් එක විතරයි පේඩ් අය කිරීමක් කරන්නේ. ඉතින් මේ ඊයේ දවසේ ඔය කට්ටියට හම්බුනේ නැහැ.
වීඩියෝ අප්ඩේට් එකක් හැබැයි අපි එලියට් එක ක්ලබ් එකේ මෙම්බර්ස් රට කොයින් 6ක සුපිරිම වීඩියෝ අප්ඩේට් එකක් අරන් ආවා. ඉතින් මෙම්බර්ස් ඔන්ලි අප්ඩේට් එකක්. ඉතින් මේ තියෙන ICP කියන කොයින් නේ මේකත් මෙම්බර්ස් ඔන්ලි අප්ඩේට් එකක්. රුනේ 4 hour members only update. මේ ඔක්කොම DYDX ඔය කටට අප්ඩේට් එකක් හම්බුන්නේ නැහැ. DYDX මම 1 hour 1 week time frame අප්ඩේට් එකක් දැම්මා. මෙන්න 1 day time frame අප්ඩේට් එක. හැබැයි 1 hour time frame low time frame අප්ඩේට් එක කරන්න නම් අනිවාර්යෙන් Elliott Wave club එකට join වෙන්න ඕනේ. ඉතින් BTC 1 day update එකක් තියෙනවා. ඉතින් අපි බලමු AZE එකේ අප්ඩේට් එක දැම්ම higher time frame වල. හැබැයි ඔය කටට free update එක හම්බුන්නේ නැහැ. low time frame වල 2 hour ගේ update එක හම්බුන්නේ නැහැ. ඉතින් ඒක ගන්න අනිවාර්යෙන් club එකට එන්න ඕනේ. ඉතින් මේ තියෙන ෆෙට් එකේ අප්ඩේට් එක ඩොලර් 1.35 වගේ ලෙවල් වලින් buy කරන්න පුළුවන් කියලා මම ෆෙට් එකේ Elliott Wave club එකේ දීලා තිනවා 11:25 වෙනිදා. ඉතින් මේ වෙනකොට තමයි ඔන්න බලන්න ඒක 1.35 ලෙවල් එකේ ඉඳන් leverage නැතුව 144. ඉතින් low time frame update ගන්න ඕන නම් අනිවාර්යෙන් Elliott Wave club එකට join වෙන්න වෙනවා. ඉතින් අද දවසෙත් මම ඔය කට්ටියත් එක්ක high time frame විතරයි කතා කරන්නේ. මොකද low time frame update Elliott Wave club එකේ members ලට විතරයි දෙන්නේ. ඉතින් ෆෙට් එකේ ඔයගේ දෙයක් දෙන්න තියෙනවා. ෆෙට් එකේ තව ලොකු දුරක් යන්න තියෙනවා. ස්පොට් ඉන්වෙස්ට්මන්ට් එකල තියෙනවා ඩොලර් 9 දක්වා වුණත් හෝල් කරන් ඉන්න පුළුවන්. හරි, ඊළඟට තියෙනවා මංගාව අප්ඩේට් එකක්. මොකද්ද මතකත් නැහැ අප්ඩේට් එක මොකෙත් තියෙන්නේ කියලා. හරි, DYDX. DYDX එකේ 1 day count එක. ඉතින් 1 day count එක විදිහට ගත්තොත් එහෙනම් DYDX එකත් ලොකු ගමනක් මේනකොට ස්ටාර්ට් කරලා තියෙනවා. 1-2 setup එකක් ස්ටාර්ට් කරලා තියෙනවා. double 6 එකක් end කරලා. ඉතින් ලොකු ටාගට් වලට යන්න පුළුවන්. මේකෙත් 1 hour update එකක් තියෙනවා අපි ගාව Elliott Wave club එකේ members ලට විතරක් දෙන update එකක්. ඉතින් මේකෙත් බලන්න WXI එක reach කරලා ඔකට පුළුවන් spot investment වලට යන්න. මෙන්න මේ trend line එක break කරාට පස්සේ trend line යන මේ Elliott Wave වලට අදාළ වෙන පොඩි strategy එක. මේ line එක break කරාට පස්සේ retest එකෙන් ඔකට මේ trade වලට යන්න පුළුවන්. ඉතින් 100-1500 වගේ ගේන්න එකක් තියෙනවා. leverage නැති ගේන්නක් ඔය කට්ටියට ඒ ගේන්න එකත් ගන්න පුළුවන් සුපිරියටම. ඉතින් මේ වගේ Elliott Wave වල update වලින් trade කරන්න ඔය කට්ටියත් කැමති නම් Elliott Wave club එකට join වෙන්න කැමති නම් ඉතින් යටින් දාලා තියන්නම් WhatsApp number එක. අනිවාර්යෙන් message එකක් දාන්න. message එකක් දාලා අපිව contact කරගන්න කොහොමද මේ Elliott Wave club එකට join වෙන්න කියලා අනිවාර්යෙන් ඔය කට්ටියත් දැනගෙන ඉන්න. මොකද පරක්කු වෙන්න එපා. පරක්කු වුණොත් මොකද වෙන්නේ? ඔය කට්ටියගේ chance ගොඩක් ඔය කට්ටියට නැති වෙයි. හරි, ඉතින් තව අප්ඩේට් එකක් තියෙනවා වෙට් එකේ. ඉතින් වෙට් එකේ අප්ඩේට් එකක් කියලා තිබ්බා ගිසති වීඩියෝ කිහිපයකින්ම. මේ වෙට් එකෙත් ඔන්න තියෙනවා 1 day වගේ අප්ඩේට් එකක්, 4 hour වගේ අප්ඩේට් එකක්. මේක low time frame අප්ඩේට් එක ගන්න ඕන නම් අනිවාර්යෙන් Elliott Wave club එකට වට එන්න වෙනවා. ඉතින් වෙට් එකෙත් හොඳ movement එකක් මේ වෙනකොට පෙන්වු කරනවා. ඉතින් third wave එකක් යන්නේ. ඉතින් third wave strategy ගැන අපි ඊයේ දවසේ කතා කරා. 1 2 3 4 5 ඇතුළ හැදෙන third wave එකේ sub count එක තමයි දැන් හැදෙන්නේ. 1 2 3 4 5 කියලා. ඒකේ තාම 3rd wave complete නෑ. ඔකට පුළුවන් මෙන්න මේ wave 4 එකේ හැදෙන correction එකත් එක්ක බලලා හොඳ trade එකක් buy trade එකක් ගන්න. මේක බොහෝ දුරට දැන් divergence එකක් එහෙම ඇති. ඔව්, හොඳ divergence එකක් තියෙනවා මෙන්න මෙතන. ඉතින් මේ divergence එක තියෙනවා කියන්නේ 3rd wave එක complete වෙන්න ළඟයි. 3rd wave complete වෙලා wave 4 එක complete වෙලා market එක side wave correction එකක් හදයි. හැබැයි මේ bull market වල market එක altcoin විශේෂයෙන්ම side wave correction හදනවා කියන එක එච්චර වෙන්නේ නැති දෙයක්. ඒ කියන්නේ සයිඩ් වේ කරෙක්ෂන් එකකට අමතරව සයිඩ් වේ කරෙක්ෂන් නැතුව හොඳ ෂාප් කරෙක්ෂන් එකක් ඉක්මනට හදලා මාකට් එක නැවතත් මූව් වෙන්න පුළුවන්. ඉතින් මේ 3rd wave එක ඇතුළේ යන 5th wave එක තමයි යන්නේ. මේ 5th wave එක extend වෙන්න පුළුවන් bull market එක තුළ. මේ 5th wave එක extend වෙන්න පුළුවන් bull market එක තුළ. එහෙම වුණොත් ලොකු ටාගට් වලට යන්න පුළුවන්. මොකද මේකේ major uptrend එකක් ඉන්නේ. ඒ uptrend එකේ A wave එකක් ඇතුළේ තමයි ඉන්නේ. A wave එකේ ඉතින් ඔකට දන්නවා impulse wave එකක් තමයි හැදෙන්නේ. මෙන්න මේ wave එක එක එකත් ලොකු දුරක් යන්න තියෙන හින්දා. ඉතින් අපි බලමු මොන වගේ දෙයක් වෙන්න තියෙනවද කියලා wet එකෙත්. wet එක ඊට පස්සේ TRB එක තියෙනවා. TRB ගැනත් අප්ඩේට් එකක් අපි එදා දවසේ කතා කරා. ඉතින් TRB එකත් ඔයගොල්ලන්ට මතක ඇති. මෙන්න මේ account එක මම මේක free members ලට අපේ Telegram channel එකට එහෙම අප්ඩේට් එක දුන්නා. low time frame අප්ඩේට් එකක් යන්න නැහැ. තාම මේක මේ count කරන්න ඕනේ. ඉතින් free update එකේදී මෙන්න මේ ඩොලර් 68 වගේ ලෙවල් වල තමයි buy කරන්න කියලා කිව්වේ hina race එකේ. අපි බලමු update එක තියෙද කියලා. තිබ්බොත් බලමු, නැත්නම් වෙන වෙලාවක හොයලා දෙන්න. ඩොලර් 68 වගේ ලෙවල් වල buy කරන්න කියලා කිව්වේ. මේ වෙනකොට leverage නෝ 124ක gain එකක් කරන් තියෙනවා TRB එක. ඉතින් ඔයගේ update එකක් තමයි මට ගේන්න තියෙන්නේ. BTC එක කතා කරා. ඊට පස්සේ අපි effect එක TRB එක, ඊට පස්සේ ACE එකේ update එකක් ඔය කට්ටියට දුන්නා. ඉතින් ACE එකත් buy කරා නම් මේ වෙනකොට ලොකු profit එකක් ඇති. මේකෙත් low time frame update එක දුන්නේ Elliott Wave club එකේ members ලට විතරයි. ඔය කට්ටිය ඉස්සලා පෙන්නුවා ACE update එක. ඒකත් leverage නැතුව මේ වෙනකොට 124ක වගේ gain එකක් ගිහිල්ලා තියෙනවා. තව ලොකු දුරක් යන්න තියෙනවා spot investment වල පැත්තට ගත්තොත් එහෙම ACE එකත්.
ඉතින් මේ වගේ අප්ඩේට් ඔය කට්ටියට ගන්න පුළුවන් අපේ විශේෂයෙන්ම ලෝ ටයිම් ෆ්‍රේම් අප්ඩේට්. ඉතින් මේ තියෙන්නේ මගේ ට්‍රේඩින් වියු එක ලිස්ට් කරලා තියෙන අප්ඩේට් ටික. ගෝල්ඩ් අප්ඩේට් ගන්න ඕන නම් ඔය කට්ටියට අපේ එලිට් ක්ලබ් එකට එන්න වෙනවා. මොකද ෆ්‍රී අප්ඩේට් ගෝල්ඩ් එකේ අප්ඩේට් මෙම්බර්ස්ලාට විතරයි දෙන්නේ. ඉතින් මේ තියෙන ෆිට් එකේ යන්න කලින් දාලා තියෙන කවුන්ට් එක. ඉතින් මේ වගේ සුපිරියරම ට්‍රේඩ් කරන්න ඕන නම් ඔය කට්ටියට අනිවාර්යෙන් එලියට් වේ වගේ මෙන්ඩර්ෂිප් එක ෆලෝ කරන්න එනවා. නැත්නම් එලියට් වේ ඉගෙන ගන්න ඉතින් ෆ්‍රී ඕන තරම් ඉගෙන ගන්න තියෙනවා එලියට් වේ. හැබැයි ෆ්‍රී ඉගෙන ගන්නට වඩා පැට්‍රිකල් එක හෝම්වර්ක් එක මේක ඉගෙන ගන්න ඕනේ. මොකද එලියට් වේ කියන්නේ අනිත් කන්සෙප්ට් වගේ නෙමෙයි, ගොඩක් මාකට් එකේ ඉඳලා පැට්‍රිකල් කරලා මාකට් ගොඩ යන්න ඕනේ තියරියක්. ඉතින් අනිවාර්යෙන් අපිත් එක්ක ජොයින් වෙන්න පුළුවන්. යටින් දාන්න නම්බර් එකක්, අනිවාර්යෙන් WhatsApp මැසේජ් එකක් දාන්න. ඒත් එක්කම අපේ WhatsApp group එකක් තියෙනවා. ඔය group එකට join වෙන්න අපි ඕකේ free session යන ඕකට free session එකත් join වෙන්න පුළුවන්. හරි, එහෙනම් මං අපේ ඊළඟ update එක දෙන්න කල්ලායට screen එක බාර දෙනවා. ඉතින් අපි ඊළඟ දවසේ හම්බ වෙනවා. කල්ලායට screen එක බාර දෙනවා. හරි, ඉතින් ඔන්න දැන් update එක කලින් update එක බලලා මොකද්ද අපි අතුරු මල්ලිගේ elliott wave count එක බලලා දැන් මේ වෙද්දි trade ගන්න සූදානමින් ඇති කියලා හිතනවා. මේ වෙද්දි අපි බලමු මේ ඉතීරියම් එකේ තමා ගොඩක් දුරට අපි මේ ඕල්ඩ් කොයින් වල මාකට් එකේ මූවමන්ට් එකත් එක්ක දැන් අපි බලන්න ඕනේ ඉතීරියම් මූවමන්ට් එක කොහොමද සිද්ධ වෙන්නේ කියලා. ඉතින් මේ වෙද්දි ඉතීරියම් එක මේ තියෙන ඉතින් පේන විදිහ තමයි සිද්ධ වෙන්නේ තියෙන්නේ. NPOC ලෙවල් එකක් අපිට තියෙනවා 3584. හරි, 3584 ලෙවල් එක ගාවින් NPOC ලෙවල් එකක් තියෙනවා. ඉතින් ඉතීරියම් එකේ යම් කිසි දෙකට පල්ලෙහාට මාකට් එකේ කරෙක්ෂන් එකක් දෙන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඇයි මේක මම කියන්නේ මෙහෙම කරෙක්ෂන් එකක් දෙන්න පුළුවන් හැකියාවක් කියන්නේ, මේක ලික්විඩේෂන් හීට් මැප් ඔස්සේ වගේම අපිට පුළුවන් ෆන්ඩින් රේට්ස් ඔස්සේ තමයි කියෙන්න. ෆන්ඩින් රේට්ස් බැලුවට පස්සේ මේ වෙලාවේ ඉතීරියම් එකේ ෆන්ඩින් රේට්ස් ඇත්තටම ගත්තොත් එහෙම බයිනෑන්ස් එකේ සහ DYDX එක්ස්චේන්ජ් එකේ DYDX කියන්නේ ඩිසෙන්ට්‍රලයිස්ඩ් එක්ස්චේන්ජ් එකක්. ඉතින් එතන ඒ දෙකේ ගත්තට පස්සේ ටිකක් පොසිටිව් වගේ වැඩි. ඉතින් ෆන්ඩින් රේට්ස් ගත්තට පස්සේ බයිනෑන්ස් එකේ තාම අර බිට්කොයින් එකේ අර බිට්කොයින් එකේ අර විශාල වශයෙන් ෆන්ඩින් රේට් එක වැඩි වෙලා නැහැ පහුගිය කාලේ තිබ්බා වගේ. ඉතින් ඉතීරියම් එකේ යම් කිසි විදිහකට ලෝං ස්ක්වීස් එකක් කියලා අපි කියන්න පුළුවන්. ඒ කියන්නේ එකපාර සඩන් ඩම්ප් එකක් එකපාර ගෙනලා 100%ක විතර ඩම්ප් එකක් ගෙනලා එකපාර මාකට් එක අනිත් පැත්තට අප් වීමේ හැකියාවක් තියෙනවා. එතකොට බිට්කොයින් එකේ මේ වෙද්දි ලික්විඩේෂන් හීට් මැප් එක පැත්තේ අපි යමු. මොකද වෙන්නේ කියලා ඉතින් කොයින් ග්ලාස් එක යූස් කරලා ඔකට ලික්විඩේෂන් හීට් මැප් බලා ගන්න පුළුවන්. මම මේකේ සතියේ ලිකුවිඩේෂන් හීට් මැප් එක දිහට යනවා. හරිම ලස්සනයි බැලුවාම පේනවා ඇති කොළ පාටයි කහ පාටයි එකතු වෙච්ච ලස්සන රූපයක් අපිටම ඇවිල්ලා පේනවා මෙන්න මේ ලිකුවිඩේෂන් හීට් මැප් එකේ. මොන බලා ගන්න මේ තියෙන මෙතන අපිට තියෙනවා ඉතා අතිශය විශාල ප්‍රමාණයක ලිකුවිඩේෂන් ඕඩර්ස් තියෙනවා මේ 99000ට උඩින්. ඊට පස්සේ 96000 ගණන් වල අපිට හම්බෙනවා තවත් ලික්විඩේෂන් ඕඩර්ස්. ඒ කියන්නේ මෙතන ලෝන් කරපු කට්ටියගේ ස්ටොප් ලොස් ඕඩර්ස් නෙමෙයි මේ තියෙන්නේ. ඒ කට්ටිය ලික්විඩේට් වෙන විදිහට, කියන්නේ අයිසොලේට් දාලා ඉවරලා ලික්විඩේට් වෙන ප්‍රයිස් එක හදලා තියනවා වෙන්න පුළුවන් මේ තැන් වලින්. ඉතින් සමහර අවස්ථාන් වලදී මේවා ක්ලෝස් වෙන අවස්ථාත් බලා ගන්න පුළුවන්. දැන් හැබැයි 6 ටයිම් ෆ්‍රේම් වල මේ වගේ විශාල ප්‍රමාණයක් මේ විදිහට තියනවා කියන්නේ ඇත්තටම මාකට් එක ගොඩක් දුරට මේ වල හයි ප්‍රොබබිලිටියක් තියෙන මේ පැත්ත උඩ පැත්තට මූව් වෙන්න. නමුත් අර පල්ලේ තියෙන ටික ගන්න මාකට් එක එන්න පුළුවන් පොඩි කරෙක්ෂන් එකක් එන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඉතින් මම කියන්නේ මේ දවස්වල අර ලෝවර් ටයිම් ෆ්‍රේම් වලට බහලා එහෙට මෙහෙට ගහන්න ගිහිල්ලා පොඩ්ඩක් ලොස් වෙන්නේ නැතුව හය ටයිම් ෆ්‍රේම් පොඩ්ඩක් බලලා මාකට් එකේ කොයින් එකක් හම්බුනොත් හොඳ කන්ෆර්මේෂන් එකක් හම්බුනොත් ස්ටොප් ලොස් එකක් දාලා ටිකක් අඩු ලිවරේජ් එකකින් ට්‍රේඩ් එකක් ගන්න. 10x 5x වලින් ට්‍රේඩ් එකක් ගත්ත කියලා වරදින්නේ නැහැ මේ දවස්වල නේ. 100x 200x මේ දවස්වල ට්‍රයි කරන්න එපා. මොකද අපි ට්‍රයි කරන්නේත් නැහැ. හරි, පුළුවන් අවස්ථාවල ගන්නවා ට්‍රේඩ් එක. නමුත් අපි ස්කල්ප් කරන්න යන්නේ නැහැ. ගොඩක් අට 6 ටයිම් ෆ්‍රේම් බල්ලි කරලා ට්‍රේඩ් එකක් ගන්න. ඉතින් ට්‍රේඩ් එක මිස් වුණොත් අපි අඩුම යන්නේ 15 මිනිට් 5 මිනිට් වගේ ටයිම් ෆ්‍රේම් එකකට තමයි අඩුම යන්නේ. ඒ ගිහිල්ලත් මතක තියාගන්න ඕනේ අර මාකට් එක ටිකක් වේගෙන් මූව් වෙන හින්දා 20x වලින් උඩටවත් ගොඩක් දුරට යන්නේ නැහැ. ස්ටොප් ලොස් එක ගොඩක් උඩ කර ගන්න පුළුවන් උනොත් විතරයි අපි සාමාන්‍යයෙන් ලොකු ලිවරේජ් එකකට යන්නේ. මොකද මේ දවස්වල මාකට් එක ටිකක් වේගවත් මූවමන්ට් යනවා. හරි, ඉතින් මේවත් එක්ක කතා කරන කතාව තමයි මේ බිට්කොයින් ඩොමිනන්ස් එක. කලින් දවස්වල මම කිව්වා කලින් වීඩියෝ වල ගෙනාවා මේ බිට්කොයින් ඩොමිනන්ස් එක ක්‍රෑෂ් වෙනවා කියලා. ඒ කිව්ව විතරම ක්‍රෑෂ් වෙනවා. දැන් ආයෙ සැරයක් ක්‍රෑෂ් එකකට යන්න හදනේ. ඒ ක්‍රෑෂ් එක මේවයි ක්‍රෑෂ් යන්නේ අතිශයින් මැසිව් විශාලලු ක්‍රෑෂ් එකක් තමයි එන්නේ හදනේ. අපි බලමු ඩේලි වල කොහොමද වෙන්නේ කියලා. කැනස්ටික් හැදලා තියෙන කොහොමද, වීක්ලි පොඩ්ඩක් බලමු. මේ විදිහට ගත්තාම අපි ටිකක් ට්‍රෙන්ඩ් ලයින් එකක් තියෙනවා. ට්‍රෙන්ඩ් ලයින් එකෙන් පහලට මේ මාකට් එක දැන් ඇවිල්ලා තියෙනවා. වීක් වලින් දෙන ට්‍රෙන්ඩ් ලයින් එකක් ඔය කට්ටිය කලින් දන්නවා නම් මේ ට්‍රෙන්ඩ් ලයින් එක බ්‍රේක් කරගත්තා කියන්නේ මේක ගොඩාක් විශාල දෙයක්. මේ ට්‍රෙන්ඩ් ලයින් එක බ්‍රේක් අවුට් කර ගැනීම මේකත් එක්ක අපිට කියන්න පුළුවන් ඔෆිෂියලි ඕල්ඩ් කොයින් සීසන් එක ස්ටාර්ට් වුණා කියලා. ඉතින් මේකත් එක්ක ෆ්ලෑෂ් ක්‍රෑෂ් එකක් ලොකු විශාල මැසිව් ඩම්ප් එකක් එන්න පුළුවන්. මෙන්න මේ මූවමන්ට් එකට ඕල්ඩ් කොයින් අර විදිහට මූව් වුණා නම්
මෙතනින් එන ඩම්ප් එකට හිතාගන්න කොන වගේ විදිහට ඕල් කොයින් මූව් වෙන්නේ කියලා. ඉතින් මේ වෙද්දි ස්පොට් අරගෙන නැති කොයින් දිනන නම් අනිවාර්යයෙන්ම ගන්න අපි හැම වෙලේම කියනවා ඉනරේස සොසයිටියේ ඉනරේස ටෙලිග්‍රෑම් channel එකේ හැම වෙලේම කියනවා අපි ගන්න කොයින් හොස්කි අපි කිව්වා දැන් ඒකත් සෑහෙන ප්‍රමාණයක් වුණා. ඊට අමතරව ඩෑෂ් එකේ හැම අපි YouTube live එකේදී කතා කරා මෙනා සෑන්ඩ් ඒවා මූව් වෙන ගමන් තියෙන්නේ. ඉතින් ගත්තේ නැති කොයින් දිනනවා නම් දැන් ගන්න තියෙන දැන් මේවා නම් ගිහිල්ලා ඉවරයි ගොඩක් ඒවාට දැන් memes සමහර ඒවා ඉතුරුලා තියෙනවා. ඊට අමතරව NXR එක මම වෙනම spot position එකක් උකට දුන්නා. ඒකත් මේ වෙද්දි ලොකු ලොකු විදිහට perform වෙන ගමන් තියෙන්නේ. සාමාන්‍යයෙන් 100ට 100ක් වගේ performance තියෙනවා මේකේ මේ coin එකේ. මේ වෙද්දි CFX වල අපි swing trade එක run කරන් යන ගමන් තියෙන්නේ. normal leverage එකකින් දැනට යම් කිසි target එකකට වෙලා resistance වෙලා වෙන ගමන් ඉන්නේ. CRV එකේ අපි වෙනම trade එක position එකක් අරගෙන යන ගමන් තමයි තියෙන්නේ. දැන් මේකේ ලිවරේජ් එක නැතුව 100ට 103ක් මූවමන්ට් එක තියෙනවා මේ ෆියුචර්ස් පොසිෂන් එකේ ස්පොට් වල වෙනම අපි අරන් තියෙන්නේ. ඊට අමතරව ස්පොට් එකේ මගේ CVX පොසිෂන් එකක් තියෙනවා. දැන් මේ වෙද්දි මැසිව් ප්‍රොෆිට් එකක ඉන්නවා CVX වෙන මේ පොසිෂන් එකේ. ඉතින් මේ වෙද්දි ඇත්තටම අපි කිව්ව කොයින් ගොඩාක් මූව් වෙලා තියෙනවා. ඉතින් මේ වගේ මං කියන්නේ ප්‍රොෆිට් එකක් කරන් තිනවනවා නම් දැන් මං කියන්නේ ප්‍රොෆිට් එක බුක් කරලා මේ වගේ ට්‍රේඩ් කරන්න ඔය කට්ටිය අපේ ක්ලබ් එක තියෙනවා. ක්ලබ් එක පැත්තේ එන්න රියටිව් ක්ලබ් එකට හරි ලයිව් ට්‍රේඩින් ක්ලබ් එකට හරි එන්න තියෙන. හරි ඇවිල්ලා අපිත් එක්ක කතා කරලි වෙලා සාකච්ඡා කරන ගමන් ස්පොට් එක පොඩ්ඩක් ඩයිවර්සිෆයි කරන ගමන් අපේ නොලෙජ් එකත් අරගෙන එක්ස්පීරියන්ස් එකත් එකතු කරගෙන ට්‍රේඩ් කරන්න තියෙන. හරි දැන් මේ වෙද්දි එහා පැත්තේ සුදු මල්ලි බලන් ඉන්නවා කොයින්ස් කිහිපයක් විශේෂයෙන්ම H bar coin එකේ. දැන් අද වීඩියෝ එකක් ඔය කට්ටියට ගෙනේවි H bar එකේ entry එකක් සම්බන්ධයෙන් කොහොමද අපි entry බලන් ඉන්නේ කියලා. ඉතින් මතක තියාගන්න කාරණා තමයි ඕල් කොයින් සීසන් එක ඇතුලේ අපි ඉදිද්දී තව දෙයක් වෙන්න ඕනේ. කොයින් මාකට් කැප් එක පැත්තට යන්න ඕනේ. ඕල් කොයින් සීසන් එක වුණා පටන් ගත්තා කියන සයින් එක දීලා තියෙන්නේ කොයින් මාකට් කැප් එකිනුත්. ඒකෙත් ඉන්ඩෙක්ස් එකක් තියෙනවා ඔකට දන්නවා ඇති ඕල් කොයින් සීසන් ඉන්ඩෙක්ස් එක. ඔන්න පටන් ගත්තා. හරි අපි ඉන්නේ ඕල් කොයින් සීසන් එකේ දැන්. හරි පටන් ගන්න තියෙන 75 ගේට අවිලා තියෙනවා කියන්නේ දැන් ඕවර් කොන්ෆිඩන්ස් එකක් තියෙනවා ක්‍රිප්ටෝ මාකට් එක සම්බන්ධයෙන්. දැන් සල්ලි එන්න ඕනේ. දැන් තමා මාකට් එකේ හොඳ නිවුස් ටික පටන් ගන්න ඕනේ. අර සාමාන්‍ය ටොප් එක හදන නිවුස් ටික සෙට් වෙන්නේ. අර ග්‍රීඩ් එක තණ්හා වැඩි වෙන නිවුස් ටික ඔන්න ඔය ටික පටන් ගන්න ඕන කාලය ඇවිල්ලා තියෙන්නේ. දැන් දැන් ඕල් කොයින් වලට හෝ ගාලා සල්ලි එන්න පුළුවන් හැකියාව තුන. ඊයේත් මම බලන් හිටියා විනාඩි 25 30 අතරදී බිට්ෆිනෙක්ස් එකට සහ බයිනෑන්ස් එක ඇතුළට බිලියන ගානක සල්ලි ප්‍රමාණයක් ටෙද වොලට්ස් වලින් ආවා. කියන ටෙද කියන්නේ USDT වොලට්ස් වලින් නැත්නම් USDT මේන් වොලට් වලින් ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ වෙද්දී ඔය ටොප් පර්ෆෝමන්ස් වෙලා තියෙන්නේ මොකද්ද අපේ පීනට් එක ඊවස් XLM HBAR Doge XRP මේ විදිහට තමයි ටොප් පර්ෆෝමන්ස් තියෙන්නේ. කොයින් මාකට් කැප් එකේ මේ වෙද්දී මාකට් කැප් එක දිහා බැලුවොත් එහම සාමාන්‍යයෙන් ඔකට බලා ගන්න පුළුවන් 3.45 ට්‍රිලියන් තැනක ඇවිල්ලා දෙන මාකට් කැප් එක සම්පූර්ණ මාකට් කැප් එක. මේක අපි අපේක්ෂා කරනවා 5 ට්‍රිලියන් වගේ මූවමන්ට් එකක්. 5 ට්‍රිලියන් හෝ 4.5 ට්‍රිලියන් වගේ මාකට් එක මූව් වෙයි කියලා. ඉතින් XRP එකට ගොඩක් පොසිටිව් නිවුස් ඇවිල්ලා තියෙනවා. XRP එක අපි කිව්ව තැන ඉඳන් මාකට් එකේ විශාල මූවමන්ට් එකක් දිලා තියෙනවා. මේ වෙද්දී තාම අන්ඩර් වැලියු තැනක ඉන්නේ ඒඩා විතරයි. හරි ඒඩා විතරයි. ඒඩා එක ඩොලර් 5ට අපි ටාගට් කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඊට පස්සේ ඊට පස්සේ ඩොට් එක මේ වෙද්දි අපේ ටාගට් එක පැත්තට ඩොලර් 15 සහ 20 කියන ටාගට් එක පැත්තට මූව් වෙන ගමන් ඉන්නේ. H bar එකත් ඒ විදිහට තමයි මූව් වෙන්නේ. පෙපේ එකත් ඒ විදිහට යනවා. APT එක කරන් නැත්නම් APT එකත් ඔයාලට try කරන්න පුළුවන්. ICP කරන් නැත්නම් ICP try කරන්න පුළුවන්. මම මේ කියන්නේ ඔය කට්ටිය බලන්න පොල් එක try කරන්න පුළුවන්. Xmatic එක يعني matic වල කලින් matic තිබ්බා දැන් පොල් කියලා තමයි වෙලා තියෙන්නේ. පොල් එක try කරන්න පුළුවන්. ඊට අමතරව VeChain එක wet එක try කරන්න පුළුවන්. ඔය කට්ටිය අද දවසේ update එකක් අපි ගෙනාවා. ආබිට්‍රම් එක පුළුවන් තවසරයක් try කරන්න. මොකද ඩොලර් 2 වගේ 2.5 වගේ අපි ටාගට් කරනවා. ඇටම් එක සම්බන්ධයෙන් නම් ලොකු ඇනලයිසිස් එකක් නැහැ. ඉමුටබල් x නැත්නම් IMX සම්බන්ධයෙන් පොඩ්ඩක් බලන්න පුළුවන්. මේකේ මූවමන්ට් ගතතර පස්සේ ඉතා වේගවත්. හරි මේක වේගෙන් මූව් වෙනවා. තව ගත්තොත් එහෙම බොන්ක් එක නම් මට වැඩක් වැඩෙච්චරම මේව ගන්න බෑ. එතනම් BOM එක book of මේ බොම් කියලා තියෙන්නේ. BOME කියලා තියෙන්නේ. අන්න ඒක පොඩ්ඩක් බලන්න. විෆ් එක නම් මට ලොකු ඉන්ට්‍රස්ට් එකක් නැහැ ලෝන් කරන්න. OP එක පුළුවන් තාම try කරන්න ඔකට. OP එක ඇත්තටම තාම buying level වල ඔකට යනවා. OP එක මේ OP එක අපි target කරනවා ඩොලර් 5 6 වගේ target කරනවා. සාමාන්‍යයෙන් මේකේ maximum target එක අවුරුදු 12ක් 14ක් වගේ target එකක් අපි ගත්තොත් එහෙම OP එක සාමාන්‍යයෙන් අපිට යන්න පුළුවන් target එක ඩොලර් 50ට වගේ reach වෙන්න පුළුවන් හැකියාවක් තියෙනවා OP එක. ඒ තරම් මේකේ powerful ගතියක් තියෙනවා. ARB කියන්නේ ඩොලර් 10 12 ඇතුළත යන්න පුළුවන් projects. අවුරුදු 12ක් ඇතුළත ඔකට hold කරන් ඉන්නවා නම් XMR ගන්න ලොකු මේකක් නෑ. GRT හොඳයි.
ඔකටීර යනවා නම් දැන් ෆැන්ටම් මෙහෙම නම් සෑහෙන දුර ගිහිලා තියෙන්නේ ENA තේනායක තියෙනවා තේනායක තනියෙන් යන්නේ අමුතුම මූවමන්ට් එකක් දෙන එකක් WLD නම් ලොකු ඉන්ට්‍රස්ට් එකක් නැහැ හෝල් කරන්න මේ වෙද්දි අන්ඩර් වැලියු වින්න ප්‍රොජෙක්ට් එකක් ගත්තොත් එහෙම අපිට හම්බ වෙනවා හීලියම් එකත් පුළුවන් හැබැයි හීලියම් එකේ නිවුස් තාම ආවේ නැහැ මොකද මම දැක්කේ නැහැ ඊටමතරව කට්ටියට පුළුවන් XC AXS එකක් try කරන්න පුළුවන් ඕනනම් මාකට් එකේ බලලා AXS එක පොප් කැට් එක තියෙනවා ඊටමතරව AKT ආකාශ නෙට්වර්ක් එකත් අපිට පුළුවන් වේවි හොඳ ස්පොට් පොසිෂන් එකක් බිල්ඩ් අප් කරන්න මේ වෙද්දි මම මීම් පැත්තට නැවසරයක් සල්ලි ප්‍රමාණයක් මූව් කරන ගමන් ඉන්නේ ඒක මම කිව්වා අකීටා එක ඔකට දැන්ටම කියලා තියෙන්නේ අකීටා එක ඊටමතරව මේ අදවසේ මම buy කරා මොචි එක ඉතින් තාම සුළු ප්‍රමාණකින් තමයි buy කරේ මොකද මේ මීම් නේ ආවොත් ආව ගියොත් ගියා කියන විදිහට තමයි මීම් වල සල්ලි දාගෙන ප්‍රොෆිට් එකෙන් පොඩි percentage එකක් තමයි දාලා තියෙන්නේ ඉතින් ඩොමිනන්ස් එක සම්බන්ධයෙන් මම කතා කරා Bitcoin dominance එකත් dump වෙන දින මේ විදිහේ movement එකක් දීලා ඉතිරියම් BTC එක ගත්තට පස්සේ ඒක අප් මූවමන්ට් එකක් තියෙන්නේ. ඔකට දන්නවා මම කලිනුත් අප් මූවමන්ට් එක කිව්වා මැසිව් අප් එක. මේ හයිය කඩා ගත්තකම මෙතනින් රෙස්ට් රීටෙස්ට් උන්ටිච්ච ගමන් මාකට් එක කෙලිම මේ ලෙවල් එකට යනවා. මේක තමයි මම කිව්ව අර ෆ්ලෑෂ් ක්‍රෑෂ් එකක් එනවා කිය Bitcoin dominance එකේ. ඒක තමයි මේ තියෙන්නේ. ඉතින් ඕල් කොයින් වලට හොඳ කාලයක් එන ගමන් තියෙන්නේ. ඉතින් අනිවාර්යෙන් මතක තියාගන්න ට්‍රේඩ් කරන්න, ට්‍රේඩ් අරගන්න, අරගෙන ප්‍රොෆිට් බුක් කරන්න, ස්ටොප් ලොස් දාන්න, හරි ෂෝට් ට්‍රේඩ් වලට යද්දි ගොඩාක් පරිස්සම් වෙන්න, ලෝන් ට්‍රේඩ් වලටත් එහෙමයි. ඉතින් ඔක්කොම මාකට් එක හොඳට ඇනලයිස් කරලා ට්‍රේඩ් කරන්න ඔහේ ආවට ගියා ට්‍රේඩ් කරන්න එපා ඊට අමතරව මේකේ දැනුම ගන්න ගොඩක් දේවල් තියෙනවා ඉතින් මේ වගේම ඔකට ප්‍රොෆිට් කාට පස්සේ යම් කිසි කොටසක් එකතු කරගෙන තියාගන්න අපේ membership එකට එන්න මොකද ලයිෆ් ටයිම් membership එක අපි ගේන්නේ ඉබත් එකත් නැත්නම් එක්ක නැත්නම් inner resource එකත් එක්ක අපේ team එකත් එක්ක එකතුලා ට්‍රේඩ් කරනවා කියන්නේ වෙනම level එකක් ඉතින් එන්න ප්‍රොෆිට් කරලා ඒ වගේම යම් කිසි ප්‍රොෆිට් එකේ position එකකින් අපේ membership එකට එන්න කියලා ආදරෙන් මතක් කරනවා අන්තිමට වීඩියෝ එකේ. එහෙනම් අද දවසේ මම අප්ඩේට් එකක් ගේන්නම් කට්ටිය ඉල්ලා දෙන කොයින් සම්බන්ධයෙන් කවස්වරුවේ අප්ඩේට් එක ගේන්නම් ලයිව් රීඩින් ක්ලබ් එකත් එකතුලා. එහෙනම් අද දවසේ වීඩියෝ එක මම එන් කරනවා. එහෙනම් කට්ටිය සුබ දවසක්. ජය වේවා. පරිස්සමෙන් ස්ටොප් ලොස් දාලා ලස්සන්ට ලිවරේජ් මැනේජ් කරලා රිස්ක් මැනේජ්මන්ට්, ප්‍රොෆිට් මැනේජ්මන්ට් මේ ඔක්කොම මැනේජ් කරගෙන ට්‍රේඩ් කරන්න කියලා ආදරෙන් ඉල්ලා සිටිනවා. එහෙනම් කට්ටියට ජය වේවා. හැපි ට්‍රේඩින්.